කොල්ලෝ කෙල්ලෝ ටික ගියාට පස්සේ දෙනෙත් හිස් වීදුරු ටික අරගෙන පහලට එනවා. අම්මා හෙට කොල්ලට කන්න සීනි සම්බෝලයක් හදනවා. මුළු ගේම සුවඳයි. අම්මේ සුවඳ. මුන් ටික එද්දි ඒක හැදුවන අම්මට පාණ්ඩාතල් 3-4ක් ගෙනත් සෑන්විචස් දාලා දෙන්න වෙනවා. ඉතින් දවසක අපි දෙමුකු මහත්තයෝ. ඕක මොකද්ද? ලුණු කිලෝ එකක් යයි. කොල්ලෝ කෙල්ලන්ට ඕන තරම් දීලා තියෙන්නේ. කෙල්ලට සීනි සම්බෝල සෑන්විචස් එකක් දෙන්න තියෙන මට ඒ ඇති. ඔහුට හිතෙන්නේ එහෙමයි. මොකද මහත්තයෝ, කොල්ල තනියම හිනාවෙද්දි අම්මා අහනවා. සමහර දේවල් අම්මට නොදෙනිනවාම නොවේ. ඇයට තාම අවුරුදු 48යි. ඒ නිසා මේ යෝන් හදවතක ඇතිවෙන එක එක ගින්දර ගැන ඇයත් හොඳින් දන්නවා. නෑ අම්මි, මොකුත් නෑ. දැන් ඉතින් ඔය දරුවව සොසයිටිකට ගේන්න පුළුවන් වේද? මේ ළමයි ටික කියනවාගේ ඕක අමතක කරලා සොසයිටිකට යන්න. අම්මා කියනවා දෙනෙත් හිනා වෙනවා. මම අම්මේ නෙව කිව්වා. එහෙම ලියසින් අතාරින්නේ නැහැ. ඔයා ඔයාගේ පොඩි මහත්තයා ගැන දන්නේ නැහැ. අම්මත් ඒක දන්නවා. ඒ ළමයා ඉන්නා නේද අපේ අම්මේ? මම මේ ලෝකේ දැකපු හොඳම ළමයා. ෂුවර්. දෙනෙත් ප්‍රථම වරට අම්මට කියනවා. කොල්ල කවදාවත් මෙහෙම කෙල්ලෙක් ගැන කියලා නැහැ. ඒ නිසා අම්මට පුදුමයි. ඇරත් මේ තරම් විශ්වාසයකින් ගැහෙන දනුවෙක් ගැන කතා කරන්නේ කොහොමද? ස්කීම් එකම කියන්නේ කෙල්ල ඕනවට වඩා ආඩම්බරයි කියලා. ඒක අම්මට ඊයේ මංජුලත් කිව්වා. මේ මූණ බල්ල හිනා වෙන්නවත් නැති කෙල්ල ගැන පුතේ. අම්මා බයෙන් වගේ කියනවා. අම්මට බය කොල්ල දුක් විඳී කියලා. මේ තාක්කයි කොල්ලට කිසිම දුකක් දීලා නැහැ. තාත්තා නැති දුක ඇරෙන්න. අම්මේ, මේ විරිත්තන ලෝකෙ මැද, හිකිකි ගාලා සිරික්කිය දාන ලෝකෙ මැද, බක බක ගාලා හිනාවෙන ලෝකෙ මැද, මලකෝලං කෑලි මැද මේ කෙල්ල හරි නිස්කලංක කෙල්ලෙක්. ටිකක් කෙල්ල නිහඬව ඉන්නවා තමා. ඒත් ඒ ළමයා අම්මේ දැන් කතා කළොත් මෙතනට එනවා. මේ දැන් මම ඔයාට ඕන නම් ඔප්පු කරලා පෙන්නන්න. ඩුවයි දෙනෙත් අහනවා. අම්මට විශ්වාස කරන්නත් බෑ. මේක ටිකක් දුරදිග යන කතාවක් බව දැන් අම්මට තේරෙනවා. අම්මට බයක් නැහැ. කෙල්ලාරි ලස්සනයි, මලක් වගේ. ඒ වගේ දෙයක් තමාටත් ඉන්නවා නම් කියලා ඇයට හිතුනේ කෙල්ලව දැක්ක දවසෙමයි. ගෑනු ළමයි ගැන එහෙමම හිතන්න එපා පුතේ. දෙනෙත් හිනා වෙනවා. මම අම්මේ කෙල්ලෝ ගැන හොඳට දන්නවා. වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි. එපා කියද්දි සෞදිය පිරිමට යවුවනේම අයදී. එහෙමනි කියන්නේ. සරුංගල් නම් ඔය IT කැම්පස් එක පුරාම තියෙන්නේ. බලන්නකෝ අම්මා. අම්මා සීනි සම්බෝලේට සීමලා ජූස් ටික දානවා. දෙනෙත් ළඟටම වෙලා බලාගෙන ඉන්නවා. මේ ගොඩක්නේ අම්මේ. අපි දෙන්නට වැඩිත් එක්කනේ. දෙනෙත් කියනවා. ඇයි තව කාට හරි දෙන්න තියෙනවද? කොල්ල හිස කසනවා. අම්මා හිනා වෙනවා. අම්මා දුන්නොත් පින් කියලා ගන්නේ. මේ කෙල්ල දෙනෙත් කෙල්ලෙක් ගැන කිව්වේ නෑ. ඒත් ඇයට හිතුණා. ඔව් දීලා බලන්නකෝ. මං හිතන්නේ නෑ. හෙටවා කීයටද යන්නේ අම්මේ? මං 6ට යන්න ඕන මහත්තයෝ. අදත් පරක් වුණා. හරි, දැන්ම ගිහින් හොඳ සෑන්විචස් බ්‍රෙඩ් එකක් අරන් ඉන්න. වාට හදාගන්න ගමන් තව සෑන්විචස් පෙති 6-7ක් හදලා මාත් එක්කම අරන් යන්කෝ. අම්ම හිස වනනවා. ඇයි කෙනෙක්ට කන්න දෙන්න හරි ආසයි. මං කෙල්ලව ගේට් එක ළඟට ගෙන්නනවා. හරිනේ, ඔයාගේ අතින්ම දෙන්න. අපි මොනවත් කරන්නේ නැහැ. හොඳද? අම්මට පුදුමයි. ඇයත් මේ වගේ වැඩවලට හරි ආසයි. දෙනෙත් එහෙමම ටී ෂර්ට් එකක් දාගෙන පාරට එනවා. ඕ හන්දියටම ඇවිත් හොඳම සෑන්විචස් පාන් වලින් පැකට් දෙකක්ම ගන්නවා. ඔයා නිදි ඇති. ඔහු කෙල්ලගේ කාමරයේ දෙස බලාගෙන සිතන්නේ ස්කීම් එක හරහා එන ගමන්. දෙනෙත් නැගිට්ටි 5ට විතර. ඔහු අවදි වූ සෙනින් ජනේලිය අතරින් බැලුවේ ඇගේ කාමරයේ දිහායි. ඒ විවරව තියෙනවා දකිත්ති ඔහුට සතුටක් දැන්නවා. කෙල්ල මටත් කලින් ඇහැරිලා වගේ. ටූ ඇර්ලි. මෙච්චර පහන්දර ඇයි? ඔහු සිතුවා. ඔයා අලුතින් ජීවිතේ පටන් අරගෙනද කියලා
කෞද දන්නේ එහෙම වුණාම තමයි මෙහෙම පාන්දර ඇහැරෙන්නේ තෙනිත් හිතනවා කොල්ලා එහෙමම පහලට යනවා අම්මා කුස්සියේ තනියම ඉන්නවා දකිද්දී ඔහුට දුකයි මාව ඇහැරවන්න එපයි අම්මේ ඔයා සැපට නිදාගෙන උන්නේ තේද කෝපිද ඇය අහනවා සමහර දවස්වලට කොල්ල උදේටත් බොන්නේ කෝපි ඒ නිසායි අම්මා මෙහෙම අහන්නේ සල්ලි ටිකක් තියෙන වෙලාවට අම්මා රට කෝපි එකක් ගෙනල්ලා තියෙනවා කොල්ල ඒ රහට හරි ආසයි අද කෝපි හොඳයි අම්මා සැනිචස් ටික හදන්න පටන් අරන් තිබුණේ ඇයි මේසේ මත පත්‍ර කොලයක් එලලා ඒ මත සැනිචස් පාන් පිදි ටික ගියාගෙන උන්නේ ඇය සැනිචස් හදන්න කලින් ෆ්‍රයින් ෆෑන් එක ලිප මත තියලා ඒක රත් වේගෙන එද්දි ඒ මත පාන් පිදි ටික තියලා යන්තමට ටෝස් කරනවා රන්වන් පැහැයට හැරුණ පාන් පිටි වලින් සැන්විචස් හදද්දි හරි රසයි මේ ක්‍රමයේ ටෝස්ටරයකින් පාන් ටෝස් කරනවට වඩා පහසුයි දැන් සැන්විචස් පෙති කීයක් හදන්න ඕනද මහත්තයෝ අනේ මේ පෙති හතර පහක් ඇති අම්මේ පොඩි කටනේ දෙනෙත් ඇස් හංගාගෙන කියනවා අම්මා තනියම හිනා වෙනවා හරි හුරතලෙන් කෙල්ලගෙන කතා කරන්නේ කතාවක් ගියේ නැත්තම් තමා පුදුම අම්මා මේ වගේ දේවල් වලට බය කෙනෙක් නෙමේ. ඇය ගොඩක් විවෘතව ජීවිතය දිහා බලන අම්මා කෙනෙක්. ඇය කොල්ලට ලොකු නිදහසක් දීලා තිබුණේ. ඔහු මේ තරම් ලස්සනට හැදුනෙත් ඒ වගේ නිදහසේ පිපින්න දීපු නිසා කියලා අද අම්මට හිතෙනවා. ජීවිතේ බරපතලම දේවල් ගැන වුණත් කොල්ලා තනියම හිතලා තීරණ ගන්නවා දකින්න ඇයට ආසයි. අපි දින එකේ සැනිචස් පෙති 10ක් විතර ලස්සනට හදලා දෙමු. ඒ අම්මත් හරිම හොඳයි. දුව ඊට වඩා හොඳයි දෙනිත් කියනවා බලමුකෝ ඔය පැන්ට්‍රියේ උඩ සුදු ප්ලාස්ටික් බෝල් එකක් ඇති මහත්තයෝ ගන්න පත්තර කෑලි වල කෑම ඔතලා දෙන්න හොඳ නෑ දෙන එක ලස්සන්ට දෙන්න එපැයි නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් එකකින් ආවාගේ නේද අම්මේ සුදු ටිෂු ටිකක් එහෙම තියලා ඒකනේ මන් ළඟ තියෙනවා හොඳ සුදු සර්වියට් එකක් ඒක උඩින් දාලා දෙමුකෝ ඔයා ෂෝ දෙනිත් කියනවා අම්මා හිනා වෙනවා ඇයි කිව්වත් වගේ සැන්විචස් ටික ලස්සන්ට හදලා ප්ලාස්ටික් බෝල් එකට දාලා උඩින් සුදු සර්වියට් එකක් තියෙනවා දෙනිත් හරි ආසාවක් එනවා මේ ටික ඔයාට කන්න ඕන තේකකුත් හදලා ප්ලාස්ටික්කට දාන්නද ඒක මොකද්ද අම්මේ ප්ලේන් ටික හදා ගන්න ඕනේ කෝ ඔයාට අද මට මහත්තයෝ කෑම එකක් එනවා විනිතයන් ටිකේ හීල් දානේ මගෙන් ඇහුව පුතාටත් ගේන්නද කියලා. එහි ඉඳන් ගේන්න වෙලාවක් නෑනේ. ඒ නිසා එපා කිව්වා. ඔයා කන්න මට මේක මරු. අම්මා රෑම තමාට සීනි සම්බෝලයක් හැදුවේ ඒ නිසා කියලා දෙනිත් දැන් දන්නවා. මට දෙන්නේ නැතුව රහ කෑමක් කන්න වාට බෑ. පව්. අම්මලා කියන්නේ එහෙම අයට. මං ඇඳගෙන එන්නම්. මාත්. කොල්ල උඩට ඇවිත් ඇඟ සෝදාගෙන අලුත් ඇඳුමක් දාගන්නවා. ඔයා රත්තරනේ අද පොඩියට හරි පාට් එකක් දැම්මොත් දෙනෙත්ගේ කාඩ් එක අම්මා ඉස්සරහාම කුඩු වෙනවා. සුද්ධියේ මාව රැකපන්. ඔයාට කියන්නේ සිතින්. ඒත් ඇය එහෙම කරන්නේ නෑ කියලා තදබල විශ්වාසයක් ඔහුට තියෙනවා. එහෙම විශ්වාසයක් කෙනෙක් ගැන එන්නේ කලාතුරකින් කියලත් ඔහු දන්නවා. පුතු යන්ද මට පරක්කු වෙනවා. අම්මා පහලින්දන් කතා කරනවා කොල්ල ජෙල් ගන්නවා ලස්සන කොණ්ඩේ කැත කරගන්නවනේ අම්මා තමාගේ කොණ්ඩේට ආසයි කියලා දිනෙත් දන්නවා ඒ තාත්තටත් තියෙන්නේ මේ වගේම කොණ්ඩයක් නිසා අවුරුදු 30 වෙද්දි තට්ටයවම තීරේ ජෙල් වල ලස්සන ඒකනේ එතකොට කියයි අර තට්ට දිනෙත් කියලා නේද අම්මා hina වෙනවා එයාත් බෑගේ දාගෙන සැන්විචස් බෝල් එකත් අතට ගන්නවා රත්නන්තරේ පිහිටයි කියලා දැන් පලයන් කොල්ලෝ දෙනෙත් තමාටම කියා ගන්නවා උදා වෙලා තිබුණේ හරිම ලස්සන උදෑසනක් ස්කීම් එක පුරා තියෙන්නේ තරමක පාළු බවක් තාම පාන්දර නිසායි හැම උදේකටම ස්කීම් එකේ තියෙන මේ නිස්කලංක පාළු බවට දෙනෙත් හරි ආසයි ඉස්සරටත් වඩා දැන් නෝ මේ ස්කීම් එකට ආදරෙයි මේ ස්කීම් එකේ ඉඳලා හදවතට එන වයර් එකක් දැන් තියෙනවා වගේ කියලයි ඔහුට හිතෙන්නේ. කොල්ලා නිවසින් පිට වෙනවා සමගම් වගේ
හැට ඇමතුමක් ගන්නවා. කෙල්ල ඉන්නේ උඩ කියලා දිනෙත් දන්නවා. ටිකකට කලින් ඇගේ ඡායාවක් ඔහු උඩුමහලි දැක්කා. ඔබරුව ඡායා සැඟවී නොයේවා පායා. කොල්ලා පරණ ගීත අලුත් කරලා කියනවා. ගුඩ් මෝනින් නංගි. කොල්ලා කතා කරන්නේ අම්මා දෙසත් බල්ලයි. අම්මා සැන්විචස් බෝල් එකක් අතේ තියාගෙන හිනා වෙනවා. ඔය කිව්වට කෙල්ල එන එකක් නෑ. ස්කීම් එකේම කොල්ලෝ කෙල්ලෝ ටික මේ තරම්ම කෙල්ලට බනින්න හේතුවක් තියෙන්නත් එපැයි. උන් ටිකටත් පිස්සු නෑනේ. ඇයට හිතෙනවා. ගුඩ් මෝනින් අයියේ. චුට්ටකට ගේට් එක ළඟට එනවද නංගි? මම අම්මා ඇරලවන්න යන ගම. දෙනෙත් කියනවා. මං එන්නම්. කෙල්ල කියනවා. දෙනෙත්ගේ හදවතට සතුටක් දැන්නවා. හදවත කියන දේ විශ්වාස කරන්න. Believe what your heart say. That's it. ඕ කියනවා. කෙල්ල එනවද පුතේ? එයි අම්මා එන්නකෝ. දෙනෙත් අම්මා එක්කම ඇගේ නිවසේ ගේට්ටුව ළඟට එනවා. කෙල්ල උදේ පිපුණ කහාරලිය මලක් වගේ ඇවිත් ගේට් එක විවර කරනවා. ඈ ඇඳගෙන ඉන්නේ ඩෙනිම් සායට කහපෑගත් ඔසිස් ද ග්‍රේට් ටී-ෂර්ට් එකක්. ඒක කෙල්ල ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ගත්ත එකක් වෙන්න ඇති කියලා දෙනෙත් හිතෙනවා. මේ මගේ අම්මා නංගි. දෙනෙත් කියනවා. කෙල්ල හරි ලස්සනට ඇය සමග හිනා වෙනවා. එහෙනම් කොල්ලා කිවි ඇත්ත. ඇයට හිතෙනවා. අනේ මන් දන්නවා. එන්න අම්මේ. කෙල්ල කියනවා. අම්මගේ පුතාගේ පපු දෙකම කැපීගෙන යනවා. මේක මලක්ම තමා. දෙනෙත් හිතෙනවා. අම්මටත් ඒකම හිතෙනවා. අනේ පුතේ මම මේ වැඩට යන ගමන්නේ. අම්මා නංගිට බඩුවක් හදලා මේ ඒක දෙන්න ආවේ. අනේ කමක් නෑ. තප්පරයකට ගෙදරට එන්නකෝ අම්මා. කෙල්ල කියනවා. දෙනෙත් අම්මා දෙස බලනවා. අම්මටත් දැන් ආසයි. අම්මා ගෙදරද පුතේ? ඔව් අම්මේ එන්න. ඇයට පුතුමයි. එහෙනම් ඇයි මේ ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික මෙහෙම කියන්නේ? මේ කෙල්ල මගේ කොල්ල එක විතරද මෙහෙම ඉන්නේ? ඒත් ඇයි මට කටපුරා අම්මී කියලා කතා කරන්නේ? අම්මා හිතනවා. අම්මා කෙල්ල සාලේ අම්මවයි පුතාවයි දෙන්නවම ඉඳවල කතා කරනවා. ඇයි මැනික? අම්මා හරි ආදරෙන් කතා කරන්නේ. දෙනෙත් අම්මා දෙස බලනවා. මේක මැනිකම්ම තමයි. මේ දෙනෙත් අයියයි අම්මයි ඇවිත් එන්නකෝ අනේ. කෙල්ල බනිනවා. අම්මා කුස්සියේ ඉඳලා දුවගෙන එනවා. අනේ පුතාලගේ අම්මනේ. දෙනෙත් හිනා වෙනවා. ඇයත් අම්මා පිටිපස්ස ඉඳගෙන හිනා වෙනවා. වහර තියෙන්නේ අම්මගේ අහිංසක මූණ. ඇයට හිතෙනවා. අද අක්කේ මේ පුතාට සීනි සම්බෝල පාන්න හැදුවා. ඒ ගමන් අපේ පුත්තු කිව්වා නංගිටත් ටිකක් දෙමු කියලා. මේ අරන් ආවා. අම්මා කියද්දි කොල්ලා බිම්බලාගෙන හිනා වෙනවා. එයි මාව මතක් වුණේ. ඇයට අහන්න හිතෙනවා. අනේ මෙයාගේ ප්‍රියතම කෑම. ඉස්සර මට සීනි සම්බෝල හදලා ඉවරයක් නෑ. ඉස්කෝල යන දවස්වල දවල්ටත් ඉල්ලන්නේ ඒවම තමයි. කන්න මැනික. අම්මට පින්. කෙල්ල දෝතින්ම එය ගන්න ගමන් කිව්වා. මෙහෙමම කියයි කියලා කොල්ලා කියපු එකයි පුදුම. අම්මට හිතෙනවා. අම්මා තේ ටිකක් හදමුකෝ. අම්මටයි අයියටයි. අනේ මැනික මම තේකක් බොන්න හිමීට එන්නම්. දැන් මම නොගියොත් පුතේ මට පරක් වෙනවා. එහෙනම් වෙලාවක එන්න ඕන නේද අම්මා? අපි කෑමක්ම ලෑස්ති කරලා දෙන්නටම කියමුකෝ. පුතා අපිට හරියට උදව් කරනවා නංගි. මට හිතෙන්නේ මගේ පුතෙක් කියලා. කොල්ලා ගැන එහෙම හොඳක් කියනවා අහන්න අම්මට හරි ආසයි. අම්මගේ මුණ බැබලෙනවා පුතාගේ හොඳ කියනකොට. මම යන්නම් පුතේ. අම්මා කියන්නේ කෙල්ලගේ මුණ අතගාලා. දැන් නම් මට ලෝබයි. ඇයට හිතෙනවා. කොල්ලට එහෙම ලෝභකමක් එන එක පුදුමයක් නෙමෙයි කියලා ඇයට හිතෙනවා. කෙල්ල සාලේ දන ගහලා අම්මට වඳිනවා. අම්මගේ බඩපපුව පත්තු වෙලා යනවා. පුතාලා මිසක් දුවලා කවදාවත් ඇයට දන ගහලා වැඳලා නැහැ. තිරුවන් සරණයි මැනික. මම ගිහින් එන්නම්. අම්මා කියන්නේ කෙල්ලව සිපගෙනයි. එහෙනම් සීනි සම්බෝල සැන්විචස් ටික කන්න හොඳේ. හා අම්මේ. අපිට නම් ලැබෙන එකක් නෑ නංගේ.
අම්ම කියන්නේ උරතලේට කෙල්ල රවනවා. යන්නම් නංගි. මටත් හිතෙනවා ඉඹලා කන්න මැණික කියන්න. දෙනෙට්ට හිතෙනවා. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.